මධ්‍යස්ථානයේ විසින් පවත්වපු උද්ඝෝෂණය සහ උද්ඝෝෂණික පාගමනට ඉතාමත් තිරිසන් ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කළා ටිරාන් ඇලස්ගේ දේශබන්ධුගේ පොලිසිය. ඒ ප්‍රහාරය එල්ල කරා විතරක් නෙමෙයි මාධ්‍යවේදී තරිඳු උඩුවර ගෙදරව අත්අඩංගුවට ගත්ත අපි දැන් මේ බොරැල්ල පොලිසියට ආවේ මාධ්‍යවේදී තරිඳු උඩුවර ගෙදරව අත්අඩංගුවට ගත්ත හේතුව අහන්න. දැන් මුලින්ම කම්කරු අයිතීන් අහිමි කිරීම EPF අරමුදල මංකොල්ල කෑම කම්කරු අයිතිවාසිකම් උල්ලංඝනය වෙන පරිදි නව තනි කම්කරු නීතියක් ගෙන ඒම ඒ වගේම කම්කරුවන්ට එරෙහිව දියත් වෙලා තියෙන මර්ධනයන් සහ රාජ්‍ය ආයතන රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරණය අධ්‍යාපන සෞඛ්‍ය වගේ සේවාවන් විකිණීම ජීවන වියදම අධික වීම සහ ඒකට සරිලන විදිහේ වැටුප් පැඩවීමක් නැති එක මේ සියලු ප්‍රශ්න කේන්ද්‍ර කරගෙන කම්කරුවන්ගේ උද්ඝෝෂණයක් අද තිබුණේ විවිධ වෘත්ති සමිති ගණනාවක් සහභාගී වෙච්ච උද්ඝෝෂණයක් අද තිබුණේ එතකොට ඒ උද්ඝෝෂණයට එරෙහිව අධිකරණ නියෝගයක් අරන් තිබ්බා පොලිසිය ඒ අධිකරණ නියෝගය අරන් තිබුණේ රෝහලවට උද්ඝෝෂණ කරන්න එපා කියලා. ඊට පස්සේ තමයි බොරැල්ල හන්දියේ උද්ඝෝෂණය කරේ. බොරැල්ල හන්දියේ උද්ඝෝෂණයට පොලිසිය පහර දෙන්න හැදුවා. ඒ පහර දෙන්න යද්දී තමයි පාර්ලිමේන්තු දිශාවට පාගමනෙන් ගියේ. කොටාපාරේ දුම්රිය පළාසලේදී පාරවහිර කරාට පස්සේ තමයි දෙමටගොඩ පැත්තට ජනාවාස හරහා ඒ පැත්තට ගියේ. ඒකට ඒ යනකොට තමයි පාගමන අවසන් කරලා දෙමටගොඩ පිට්ටනිය අසල රැස්වීම පවත්වන්න සූදානම් වෙද්දී තමයි ඒකට පහර දුන්නේ. පහර දුන්න විතරක් නෙවෙයි මාධ්‍යවේදීක අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට ගැනීමේදී ඔහුට දරුණු ලෙස පහර දුන්නා. දැන් මේ වෙනකොටත් අපි දැක්කා ඒ දර්ශන ඔහුට අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී ඔළුවෙන් අල්ලගෙන පහර දෙන විදිය. ඒ විතරක් නෙවෙයි ඔහුට ජීප් රථය ඇතුළේදී පහර දීලා තියෙනවා. ජීප් රථය ඇතුළේදී පහර දීලා තියෙනවා. ඔහු නිශ්චිතව කිව්වා රණසිංහ නැමැති පොලිස් නිලධාරියා ඔහුට පහර දීලා තියෙනවා. ඊට අමතරව 306.648 අංකය සහිත ඒ අංකය සහිතව හිටපු නිලධාරියා ඔහුට පහර දීලා තියෙනවා. අසභ්‍ය වචනෙන් බැනවදීමින් පහර දීලා තියෙන්නේ. ඔහුගේ යටිතොල පැලිලා තියෙනවා. අපි දැන් බලන්න ගියා යටිතොල පැලිලා තියෙනවා. දකුණු ඇහැ අසල ඉදිමිලා නිල් පාට වෙලා තියෙනවා. ඊට අමතරව ඔහුගේ ලිංගික ඉන්ද්‍රියන්ට ඉතාම බරපතල ලෙස පහර දීලා තියෙනවා. ඉතින් මේ විදිහට කරන්න බෑ පොලිසියට. විශේෂයෙන් අත්අඩංගුවට ගත්ත පුද්ගලයෙකුට ජීප් එක ඇතුළේදී ගහන්න බෑ. ගහන කොටත් කියලා තියෙනවා ඔබ ඕන තැනකට පළයන් අපි උඹට ගහනවා කියලා තමයි ගහලා තියෙන්නේ. ඉතින් දැන් අධිකරණ වෛද්‍ය නිලධාරියා ඉදිරිපිටට තරිඳුව ඉදිරිපත් කරන්න කියලා අපි දැනට නීතිඥයන් හරහා පොලිසියට දැනුම් දුන්නා. දැන් අධිකරණ වෛද්‍ය නිලධාරියා ඉදිරියට තව මොහොතකින් ඔහු ඉදිරිපත් කරනවා. තරිඳුව විරුද්ධව කිසිම චෝදනාවක් නැහැ. මොකද උද්ඝෝෂණ සංවිධානය කරා කියලා චෝදනා කරන්නේ. උද්ඝෝෂණ සංවිධානය කිරීමත් චෝදනාවක් නෙමෙයිනේ. ඔහු මාධ්‍යවේදියෙක් විදියට මේ උද්ඝෝෂණය රූගත කරමින් හිටියේ. දැන් හෙට අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට අංක 2 දන්න මහේස්ත්‍රාත් අධිකරණිට ඔහු ඉදිරිපත් කරනවා කියලා පොලිසිය UIC මහත්තයා කිව්වා. ඉතින් අපි දන්නේ නැහැ මොකක්ද චෝදනාව. මොකද්ද ඔහුට විරුද්ධව එල්ල කරන්න යන චෝදනාව. උද්ඝෝෂණයක් තිබුණා කොළඹ. ඒ උද්ඝෝෂණය වාර්තා කිරීමද ඒ උද්ඝෝෂණය සම්බන්ධ සමාජ මාධ්‍ය හරහා සජීවී දර්ශන ලබා දීමද ඔහුට ඉදිරිපත් වෙරත්. ඒක මේක තාම බරපතල ප්‍රශ්නයක්. මේ පොලිසිය හැසිරීම මේ පොලිසිය සාමාන්‍ය පොලිසිය නෙවෙයි. මේ හැසිරීම පෙන්වන්නේ තිරන්නාලස්ගේ සහ දේශබන්ධුගේ පොලිසිය. ඉතින් ඒ පොලිසිය අඩුම ගන්න රටේ නීතිය ගැනවත් අවබෝධයක් නැහැ. ඉතින් මෙවැනි අධිකරණ නැමැති නීතිය දන්නේ නැහැ. අධිකරණ නැමැති මෑත කාලේ ගෙනාවු හැම පණතම්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කියලා ශේෂ්ඨාධිකරණ තීරණය කරා. මේ වගන්ති 92ක් අද ව්‍යවස්ථාවට පටහැනි කිව්වා පුනරුත්ථාපන පණතේ. ඊට පස්සේ මහ බැංකු පණතේදී ඒකේ වගන්ති 43ක් ව්‍යවස්ථාවට පටහැනි කිව්වා. ඊට පස්සේ දූෂණ විරෝධී පනතේදී ඒකේ වගන්ති 27ක් ව්‍යවස්ථාවට පටහැනි කිව්වා. අඩුම ගානේ අධිකරණ නැමැතිවර රටේ ව්‍යවස්ථාව කියලා නැහැ. මහලොකුට අපිට ව්‍යවස්ථාව ගැන බයිලා ගහන්න වෙනවා. අපි ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනේ කොට පස්සේ ව්‍යවස්ථාව ගැන කියනවා. ඔන්න ඒගොල්ලන්ගේ හැටි. ඊට පස්සේ පොලිසිය. පොලිසිය නීති ක්‍රියාවේ යෙදුණා නීති කඩනවා කියලා අපිට කියනවා. පොලිසිය නීතිය දන්නේ නැහැ. මාධ්‍යවේදීක කොහොමද එහෙම අත්අඩංගුවට ගන්නේ? මිනිසුන්ට උද්ඝෝෂණය කරන්න අයිතියක් තියෙනවා. උද්ඝෝෂණවලදී කොහොමද මිනිසුන් අත්අඩංගුවට ගන්නේ? සාමකාමී උද්ඝෝෂණයක් නම් පැවැත්තුනේ ප්‍රචණ්ඩ ක්‍රියා සිද්ධ වුණේ නැත්තම් මේ විදිහට පහර දෙන්නත් බෑ. මිනිසුන් අත්අඩංගුවට ගන්නත් බෑ. විශේෂයෙන් උද්ඝෝෂකයෝ කොහොම වුණත් උද්ඝෝෂණය ආවරණය කරන්න අපු මාධ්‍යවේදීන්ව මේ විදිහට පහර දීලා අත්අඩංගුවට ගන්න බෑ. අත්අඩංගුවට ගැනීමෙන් පසුව මේ විදිහට පහර දෙන්න බෑ. ඉතින් ඒක නිසා මේ විදිහට නම් වැඩ කරගෙන යන්නේ රනිල් රාජපක්ෂලාට ගෙදර යන්න වෙන කාලේ ඉතාලම ළඟයි. මීට කලින් ඔయిత වඩා ලොක්ෙක් හිටියා ගෝඨාභය රාජපක්ෂ කියලා. මේ ජනතාව ගිහිල්ලා ගහලා පැන්නුවේ ඒ නිසා ඊටත් වඩා නරක ඉරණමක් අත්වෙන්න ඉඩ තියෙනවා මේ රනිල් රාජපක්ෂ ජුන්ටාවට. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලනවා කම්කරුවන්ගේ අයිතිවාසිකම් වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා පෙරට එන්න. ඒ වගේම අදහස් ප්‍රකාශනයේ අයිතිය වාර්තා කිරීමේ අයිතිය ඇතුළුව මේ මාධ්‍යවේදීන්ට තමන්ගේ රාජකාරිය කරගෙන යාම සඳහා තියෙන අයිතිය තහවුරු කරන්න අද මාධ්‍යවේදීන්ගේ කැමරා වලට ජල ප්‍රහාර එල්ල කරා. මාධ්‍යවේදීන්ව අත්අඩංගුවට ගත්තා. මාධ්‍යවේදීන්ට අත්අඩංගුවදී පහර දුන්නා. මේ තිරස්චින ක්‍රියාවලට එරෙහිව අපි සියලු දෙනා එකට එකතු වී තියෙනවා. ඒ නිසා මේකට එරෙහිව සියලු පැතිවල නෛතික පැතිවල ප්‍රචාරක පැතිවල දේශපාලන පැතිවල සහ උද්ඝෝෂණික පැතිවල ඒ සියලු පාර්ශ්වවල අපි අරගල කරන්න සූදානම් ඉන්නේ.